ඔන්න යාළුවනේ දැන් රුවිනිලා සිද්ධ වෙයි කියලා හිතපු හැමදේම කනපිට පෙරළුණා. මේ අම්මයි දුවයි දෙන්න හිතාගෙන හිටියේ වීඩියෝ කෝල් එකක් අරගෙන. සරණගේ මේ හැසිරීම රෙහන්ට පෙන්නුවම සරණිට හොඳ පාඩමක් උගන්නන්න පුළුවන් වෙයි කියලා. හැබැයි හොඳ වෙලාවට මෙයාලා දෙන්න ඒ ගැන කතා වෙති ඒක ආර්යසේන අංකල් දැක්කා. ඒ නිසා සරණිට මොලේ පාවිච්චි කරලා මේ උගුලෙන් බේරෙන්න පුළුවන් වුණා. ඉතින් මේ සිද්ධි නිසා රීටා ආන්ටිගේ හිතේ සරණි ගැන තියෙන තරහ එන්න එන්නම වැඩි වෙනවා. දැන් රෙහාන් ගෙදර ආවට පස්සේ තමයි හොඳ හොඳ සෙල්ලම් දකින්න පුළුවන් වෙන්නේ. මොකද රෙහාන් මුලින් ඉඳලම සරණිව විශ්වාස කළානේ. මේ පාරත් අම්මලා රෙහාන්ට කතා කරලා සරණිගේ වැරදි කිව්වට ඒ කිසි දෙයක් ඔප්පු කරගන්න එයාලට පුළුවන් උනේ නැහැ. ඒ හින්දා රෙහාන් දැන් තව තවත් සරණිව විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා රෙහාන් ගෙදර ආවට පස්සේ රෙහාන්ගේ අම්මටයි නංගිටයි රෙහාන් අවවාද දෙන විදිය අපිට බලා ගන්න පුළුවන්. රෙහාන් කොහොමත් කැමති එයාගේ අම්මයි නංගී දෙන්නම මේ ගෙදරින් යනවට. අන්න ඒ නිසා සමහර විට ඔයාලා අපිට පාඩුවේ ඉන්න දීලා මෙහෙන් යන්න කියලා රෙහාන් එයාගේ අම්මටයි නංගිටයි කියන්න ඉඩ තියෙනවා. අපි බලමු රෙහාන් තවදුරටත් මේ ප්‍රශ්නේ ඉවසගෙන ඉඳීද එහෙම නැත්නම් මේ දෙන්නට ගෙදරින් යන්න කියයිද කියලා. කතාවේ මේ වෙද්දී රුක්ෂාන හදන්නේ නානායක්කාරවත් සෙට් කරගෙන සරණි ගැන තොරතුරු ටිකක් දැනගන්න. ඒකට රුක්ෂානට ලොකු චාන්ස් එකක් ආවා. මොකද නානායක්කාර බණ්ඩාතේ තිබුණ නානායක්කාරගේ සිම් එක ඩිස්කනෙක්ට් කළානේ. ඉතින් දැන් රුක්ෂානව කෙලින්ම සම්බන්ධ වෙන්නේ නානායක්කාරටමයි. ඒ නිසා බණ්ඩට නානායක්කාරගේ රුක්ෂානගේ අතර සිද්ධ වෙන කතාබහ ගැන දැනගන්න වෙනම ගේමක් ගහන්න සිද්ධ වෙනවා. රුක්ෂානට නානායක්කාරත් එක්ක එකතු වෙලා සරණිගේ ඇත්ත කතාව හොයාගන්න පුළුවන් වෙයිද කියලා අපි බලමු. ඒ වගේම දැන් කතාව ගලාගෙන යන විදිය ගැන ඔයාගේ අදහසත් අපිට කියන්න. ඒත් එක්කම අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්නත් අමතක කරන්න එපා.